ඊයේ දිනේ ඉතාම තීරණාත්මක තීන්දුවක් අපිට ලැබුණා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නිල නයහිමියන්ගේ කමිටුව ඊයේ තීන්දුව කරා අපි විසින් මේ වෙනකතෙක් සාකච්ඡා කරපු ආකාරයට අපිට ඒ ණය ප්‍රතිහුගතකරණය සඳහා අවශ්‍ය මූලික එකඟතාවය පළ කරන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි අපි සියලුම නයහිමි රටවල් වලට ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම OCC එක, ඒ කියන්නේ ඔෆිෂල් ක්‍රෙඩිට් කමිටි එක නිල නයහිමියන්ගේ කමිටුවේ රටවල් 17ක් ඇතුළත් වෙනවා ගරු කතානායකතුමනි. ඒ ඉන්දියාවත් එහි ඇතුළත් වෙනවා. ඒ වගේම මෙහි සභාපතිත්වය දරුවේ ප්‍රංශය, ජපානය සහ ඉන්දියාව. එය මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේදී තමයි මේ ඔෆිෂල් ක්‍රෙඩිට් කමිටි එක ලොන්ච් කරලා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිහුගතකරණය වේගවත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඒ සම්බන්ධීකරණය නිල නයහිමියන් සමග සිදු කරේ. ඒකම චීනය මෙහි නිල නයහි නිල වශයෙන් සමාජීයත්වයේ නොදරුවත් චීනය ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපිට ලබා දුන්නා. ඒ අනුව මේ වෙනකොට අපිට OCC එක, ඒ කියන්නේ පැරිස් ක්ලබ් එක ඇතුළු OCC එකේ රටවල් සියලුම රටවල්, ඒ වගේම චීනය අපිට මේ සඳහා අවශ්‍ය ප්‍රතිවෘත්තකරණය සඳහා අවශ්‍ය මූලික ක්‍රියාවලියන් දැන් සිදු වෙලා තියෙනවා. ඒ අනුව ගරු කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දෙවනි වාරිකය නිදහස් කිරීම සඳහා උන්ගේ විධායක මණ්ඩලය ඒ අවශ්‍ය තීන්දුව අපිට ලබා දීලා මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න, තවදුරටත් ස්ථාවර කරන්න සහ අපි බලාපොරොත්තු වෙන ආර්ථිකය වර්ධනය සඳහා ලබන වර්ෂය තුළ ගමන් කරන්න හැකියාව ලැබේවි කියලා. ඒ එක්කම තව එක කොටසක් තියෙනවා ගරු කතානායකතුමනි මෙහි. අපි ප්‍රයිවට් ක්‍රීඩර්ස් සමග, එන පුද්ගලික නයහිමියන් සමග මේ සියලුම සාකච්ඡා ඉදිරියට අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අවශ්‍ය නායකත්වය ලබා දුන්නා. එතුමා සියලු නයහිමියන්ට පොරොන්දුවක් වුණා මේ ණය ප්‍රතිහුගත කරන වැඩසටහන තුළදී සියලු දෙනාට සාධාරණ ක්‍රමවේදයක්, විනිවිද භාවයක් තියෙන ක්‍රමවේදයක් අපි අනුගමනය කරනවා කියලා. ඒ විශ්වාසය තහවුරු කරන්න ශ්‍රී ලංකාවට පුළුවන් වුණා. ඒ වගේම එතුමා ලබා දීපු නායකත්වය මේ සඳහා විශාල බලපෑමක් වුණා. වගේම මුදල් අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් ඒකාබද්ධව මේ වැඩසටහන සාර්ථක කරගන්න කටයුතු කරා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, පළවෙනි රිවිව් එක අවසාන වෙද්දී අපිට බලාපොරොත්තු වෙච්ච දිනවකවාන තුළ කාර්යමණ්ඩල එකඟතාවයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එන්න බැරි වුණා. ඒ බැරි වුණේ යම් යම් කාරණා අපිට තවදුරටත් පැහැදිලි කර ගැනීමට සහ තවදුරටත් ස්ථාවර කර ගැනීමට අවශ්‍ය වෙච්ච හින්දා. එතකොට ඒ කාලය තුළ මේ ආර්ථිකය සම්බන්ධයෙන් ගොඩනැගිච්ච විශ්වාසය දේශපාලන කෝණයෙන් බලලා කඩා බිඳ දාන්න විශාල වශයෙන් මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වුණා. ඊළඟට මේ දෙවනි වාරිකය ලැබීම සම්බන්ධයෙන් විශාල සැකයක් ජනතාව තුළ ඇති කරා. ඒ වගේම ණය ප්‍රතිහුගතකරණයට අපිට අපේ නයහිමි රටවල් සහයෝගය ලබා දෙන්නේ නැහැ කියන සැකය ඇති කරන්න උත්සාහ කරා. නමුත් ජනාධිපතිතුමා සහ රජය මේ නිලධාරීන් සියලු දෙනා අධිෂ්ඨානශීලීව කටයුතු කරා මේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය ප්‍රධානතම සංදිස්ථානය පසු කරා. ගරු කතානායකතුමනි, මේ ණය ප්‍රතිහුගතකරණය අපිට මේ අවස්ථාවේ සිදු කර ගැනීමට නොහැකි වුණා නම් අපි බලාපොරොත්තු වෙන ආර්ථිකයේ ඉදිරි ගමන ගමන් කරන්න අපිට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද මේක ඉතාම ඓතිහාසික කාරණයක් වගේම ප්‍රධානතම සංදිස්ථානයක් වෙනවා. මොකද මේ සංදිස්ථානය පසු කිරීමට විශාල වශයෙන් ජනාධිපතිතුමා, රජය, ඒ වගේම මේ රටේ ජනතාව විශාල කැපකිරීමක් කරා, සහයෝගයක් දක්වුවා. ඉතින් සියලු දෙනාට අපි ස්තුතිය ප්‍රකාශ කරනවා. අපි විශ්වාස කරනවා අපිට දෙසැම්බර් මාසෙ වෙද්දී මේ බංකොලොත්භාවයෙන් ඉවත් වෙන්නත්, ඒ වගේම දෙවනි වාරිකය ලබා ගැනීමටත් හැකියාව ලැබෙයි. එතනින් එහාට ගිහිල්ලා එතනින් පස්සේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට ලැබෙන මූල්‍ය සහයෝගය ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට ගරු කතානායකතුමනි අවසන් කරනවා, අපිට අපේ ව්‍යාපෘති ආරම්භ කරන්න. මේ වෙනකොට අපේ රටේ ව්‍යාපෘති රාශියක් විදේශ මූල්‍ය සහයෝගය ඇතුව ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ ණය ප්‍රතිහුගතකරණය සිදු වෙලා නැති හින්දා අපිට ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න බෑ. එයින් අපිට දැන් මේ ප්‍රතිහුගතකරණයත් සමග දෙවනි වාරිකය ලැබීමත් සමගම අපිට ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න අවශ්‍ය මූල්‍ය සහයෝගය නවට ලබා ගැනීමට පුළුවන් වෙනවා. එහිඳ අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වෙත 2024 ඉඳන් ගමන් කරන්න පුළුවන්. අපි මෙතෙක් සිදු කළපු ප්‍රතිසංස්කරණ කිසිවක් ආපස්සට හැරවීමේ හැකියාවක් නැහැ. කවුරු හරි කියනවා නම් ඒක හරවලා ඉදිරි ගමනක් තියනවා කියලා, ඒ ඉදිරි ගමන අඳුරු කරන්න පුළුවන් ආපසු හැරවීමක් විතරයි කරන්න පුළුවන්. එහිඳ මේ ප්‍රතිසංස්කරණ කිසිවක් ආපසු හරවන්නෙත් නැතුව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් තීරණාත්මක සංදිස්ථානයේ ඊයේ පසු කරා කියන එක ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕනි ගරු කතානායකතුමනි. ඔව්, පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද අපි මේ
අත ඉස්සුවේ සමගි ජන බලවේගය නෙමෙයි පොහොට්ටුව
මේ කතා කරන ඇමතිවරයා. ඒ විතරක් නෙවෙයි පොඩකින්ල පොඩකින් මං ඉවර නැහැ. මොකද මේ සමගි ජන බලවේග නම කිව්වා. ගරු කතානායකතුමනි ඔබතුමා හැමදාම ටෝක් කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අරගෙන තිබෙනවා මේ රට බංකොලොත් කරේ කවුද කියන එක. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, නිවාඩ් කබ්‍රාල්, ආටිගල සහ මූල්‍ය මණ්ඩලයේ ඔය දෙන්නේ කරන්න අනිත් අය. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා. ඉතින් පැහැදිලිව රට මේ විනාශ මුඛයේ කරා ගෙනාවේ කවුද කියන එක පෙර පාසල් දරුවන් උනත් දන්නවා. හරි ඔබතුමා සභානායකතුමා කතා කරන්න. මුදල් ඇමතුමා මං හිතන්නේ මෙතුමා ඇත්තටම මේ විපක්ෂ නායකතුමා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරා. ගරු කතානායකතුමනි මෙතුමා මේ ආර්ථික අර්බුදයේ දිහා දැක්කනම් මෙතුමාට තිබ්බා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාර ගන්න අවස්ථාවට පෙර එකෙන් පැනලා යන්නේ නැතුව මේ අභියෝගය බාර අරගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. ඒ හින්දා ඉතිහාසයේ මොනවා වුණත් අපි රජයක් හැටියට ජනාධිපතිතුමා එකතු වෙලා මේක නැවත රට ආර්ථික මෙෂන් ගොඩනගන්න කටයුතු කළේ දිනවා. මෙතුමා පැනලා දිව්වා. පැනලා දුවලා දැන් කියනවා ඇවිල්ලා මේකේ අඩුපාඩු කතා කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් විපක්ෂ නායකතුමා මේකට කල්නාත වෙනම විවාදයක් අරන් කතා කරන්න ඕක. විපක්ෂ නායක කෙනෙක් ඉන්නවද? විපක්ෂ නායක කියලා මගේ නම කිව්වා. අරු කතානායකතුමනි 2019 ජනාධිපතිවරණය සහ ඊට පෙර සිට මේ අලි පොහොට්ටු කුමන්ත්‍රණය තුළ 2019 ගෝඨාභය මහත්තයව දිනවලා රට බංකොලොත් කරවලා ඒ සුපුරුදු අනීතික පිටිපස්ස දොරේ තිබුණු හවුල හෙලිදරව් වුණා. පොහොට්ටුවේ කණ්ඩායම් එක්ක රජපුටුවේ සැප ලබන්නට ගිය එකෙන් පැහැදිලිව එකක් කියන්නට ඕන. අපි ඕනම වෙලාවක රටේ වගකීම බාරගන්න සූදානම් පොහොට්ටුවේ හොරරලත් එක්ක නෙවෙයි, රටේ ජනතාවගේ ජනතා ආශිර්වාදයේ මත අපි ඕන වගකීම බාරගන්න සූදානම්. හරි, ඔබ සභානායකතුමා කතා කරන්න. කතානායකතුමනි, ඔබතුමාගේ අවධානය කාලය පිළිබඳව යොමු කරනවා. මේ වෙනකොට මූලික වැඩකටයුතු ආරම්භයේදීම විනාඩි 50කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කාලය දෙපැත්තෙන් ගත්ත කතාවල අනුපාතය අනුව අඩු කරලා මේක කල්මනාකරණය කර දෙන්න. නැත්නම් අපිට ඊයේත් මේ අර්බුදයට මුහුණ දෙන්න වුණා. මම හිතන්නේ විපක්ෂයේ සංවිධායකතුමයි මමයි දෙන්නම් මේක ගැටලුවට මුහුණ දෙනවා. ඒ නිසා එහෙම අඩු කරන්න කටයුතු කරන්න. දැන් ගොඩක් වෙලාවට ඉල්ලනවා දාවල් ආහාරය කියලා. එතකොට ඒ පැය භාගය දෙන්නකොට උදේ වරුවම, දැන් මම උදාහරණයක් ගන්නම් ගරු කතානායකතුමනි, 14 වෙනිදා ඉඳන් 28 වෙනිදා දක්වා විනාඩි 552ක් අපි අමතර කාල සීමාවක් වැය කරලා තියෙනවා මේ වෙලේ. ඒකෙන් විනාඩි 204ම කතා කරලා තියෙන විපක්ෂ නායකතුමා. එතකොට අපි නෑ සමාවෙන් මම අද මොකුත් ඔබතුමාලා කතා කරනකම කිව්වේ නෑ. ඒ එතකොට උදේ වරුවමත් ඒගොල්ලන්ට හම්බෙනවා. දවල් කෑම වෙලාවත් ඉන්න අපි කෑම වෙලා දෙනවට එකක නැහැ. හැබැයි මේක අඩු කරනකොට දෙපැත්තෙම ගන්න. දෙපැත්තෙම අඩු කරනකොට ඒ අඩු කරනකොට වැඩිපුර ගත්ත අයකින් ඒ අනුව අඩු කරන්න නැත්තම් මෙතන කල්පනාකරණය කරගන්න බැරි වෙනවා. ගරු කතානායකතුමනි.